들은? ඇයි කියලා හිතනවද? කටනම් තින මහ ලොකුවට. යනවා තමයි. ඔයා ඉන්න කියලා වැන්දත් මම යනවා. කැමති මොනාටද කියලා මම හිතන්නේ වාගේ අම්මත් කැමති වෙයි. ඔයාගේ අම්මගේ ලේඩි වෙන්න නම් මත්තම් කැමචි ගොඩාක් හදලා පෙන්නන්න ඕනේ. මට ලේලි හැටි
හැටියට ඕනේ. කෝ කේක්වත් වැඩකාරියක්වත් නෙමෙයි. ඔයාටත් එච්චර හොඳට උයන්න බෑනේ ශ්‍රීමා. ඒකෙන්ද යූරි බය වැඩි. ඔයා වරද්දලා හැදුවා. එයා දැන් නෑ වැරද්දුවද කියලා. ඔයා මොනවා හදලා දුන්නේ? නා රසයි කියා කයි. මම යහන්ඩ කියලා මම හිටියේ. ශෂි මේ ළඟ දෙන්න කිව්වද? එයා ශෂි නේ කුලි කියලා. අම්මලා මට විස්තර එල්ල කිව්වා. අම්මටත් දැන් හිතනවලු එයා කුලි වෙන්න ඇති කියලා. ඇතරේක ශෂි වාට එහෙම දෙයක් කිව්වද? ඕ මේ කීප සැරයක් ඇවිල්ලා මට කතා කරා. එහෙම නෑනේ ඔය ගැනක් කිව්වා තමයි. මමත් හිටියා. එයා කතා කරේ හරිම ස්ටබන් විදිහට. කමක් නෑ. දැන් ඉතින් එයා කම්පැනි එකේ වැඩට එන්නේ නෑනේ. අනිත් එක යූරි වැඩ කරන වෙලාවට ඇවිල්ලා කරදර කරන්නත් එයාට බෑ. යූරි ප්‍රවේශමින් ඉන්න. ඔය කතාව ඔතන නාතලද? ඔයා මොකද මෙහෙ කරන්නේ? ඔයා මොනවද මෙහෙ කරන්නේ? මං අද මෙහි නවතිනවා. මෙතන එක තරහ වෙලා දා. ඔව්. හතේ පයි කියන්නත් බෑ. වෙන තැනකට යන්නයි කියන්නත් බෑ. හතේ ගෑන් ළමයට තනියම ඉන්න පුළුවන් තැනක් නෙවෙයි මේක. ඒකට කමන්නේ. මට වෙන කරන්න දෙයක් නෑ. හරි. මං යෝජනාවක් ගේන්න කැමතිනවා. මොකද? ඒකෙන් කියන කමක් නෑ. සෑම කන්ද එළියට ගිහින්. ඇයි? මට දැන් බඩගිනි. මම දන්නවටත් බඩගිනි කියලා. අපි ඉඳගෙන කාලෙන්න. අපෝ මට බෑ. මට ওই තරුකයි හොටල් වලින් කන්න බෑ. නෑ 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 ලොකු තැනකට යන්න ඕනේ නැහැ. කොහේ හරි කියලා පුංචි තැනකට ගිහින් කාලෙන්න.
මට දාඩියයි. ඔව් ඉතින්. ඒසි කාර් වල ගියායින පයින් ගිල පුරුදු නෑනේ. කොට ගලන්. එතකොට දාඩිය අඩුවේ. සිද්ධ වුණු දේවලුත් එක්ක මම මේක විසිකරන්න තීරණය කරා. ඉපා. ඇයි? නේ මේ මං කියන්නේ වැරදිලාවත් එයා ආපහු ආවොත් ඔයා මුළු හදවතින්ම එයාව අමතක කරපු දවසට විසිකරන්න දැන් විසිකරන්න එපා ඔක. ඒකත් ඇත්ත. ඇයි වඩ අමාරුයිද? ඇයි මේ අඹරන්නේ? බඩ අප්සෙට් අප්සෙට් වගේද? අපි එන මේ ළඟ තියෙන ටොයිලට් එකකට හරි යන්. යන් යන් යන්. ගොඩ දරයත් එක රණ්ඩුනේ